ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායි සහ යහපත් පුරවැසියෙකු බිහි කිරීම බවයි. දැන් මේ තියෙන සිස්ටම් එකේ වුණත් මේක ඉමීඩියට්ලි චේන්ජ් කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ ළමයිගේ දැනට මානසිකත්වය හැදෙන්නේ විශ්වවිද්‍යාලයකටම යන්න කියන එකනේ. දැන් මේක තමයි මේ මනසේ වැඩ කරන්නේ. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඒ ලෙවලු පාස් වෙලා තමන්ටත් එනවනේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවීමට සමත් වී ඇත කියලා කොලේකුත් එනවා. හැබැයි විශ්වවිද්‍යාලයක් නැහැ. එතකොට එතකොට යාගේ මනස හදලා තියෙන්නේ එතෙන්ටම යන්නමයි. හැබැයි මේ මනස හැදෙනව නම් මේකේ තව ටෙක්නිකල් කොලෙජස් වලට යන්න පුළුවන්, වෙනත් තී අධ්‍යාපනයක් ලබන්න පුළුවන්, එතන එහෙම යන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයිනේ, අද ශාස්ත්‍ර විශාල සංඛ්‍යාවක් තියෙනවනේ. තෝරගෙන යන්න ලෝකේම උනත් ඉහළම මට්ටමට ගියාය වෙනත් ශාස්ත්‍රවලට තෝරගෙන එහෙම ආපු අයනේ. සමහරලට යුනිවර්සිටි වල ඩ්‍රොප් අවුට්, සමහර යුනිවර්සිටි ගියෙත් නැති අය. ලංකාවෙත් එහෙම ඕන තරම් අය ඉන්නවා, වැඩි දෙනෙක් නෙමෙයි එහෙම යන්නේ, තාමත් හරි ටික දෙනයි. ඉතින් වැඩි දෙනෙක්ව ඒ මාර්ගයට යවන්න තමයි අපි මනස හදන්න. ඉදිරි සති කිහිපය තුරදී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සඳහා වූ කෙටුම්පත ඉදිරිපත් කරන බවද මෙහිදී ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියා. ග්‍රේඩ් 9 කෙනේ ළමයෙක්ගේ වයස අවුරුදු 14යි. 14න් එයා වොකේෂනල් ටෙක්නිකල් ට්‍රේනින්ග් එකට ගියා නම් කෙලින්ම යන පාත් එකේ නැතුව කෙලින් යන පාත් එකේ කෙනා යුනිවර්සිටි යන්න කලින් මෙයාට පුළුවන් යුනියෝටෙක් එකට. ළමයින්ව ඩ්‍රොප් වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ළමයා කෙලින්ම ගිහිලා යුනිවර්සිටිස් වලට යනවා. වෙන වෙනමට නෝ චාටර්ඩ් ඩේ ඕනේ එකට යයි. හැබැයි එහෙම බැහැයි කියලා හිතන කොටසක් ඉන්නවනේ කොහොමද? සාමාන්‍යයෙන් 14% ඩ්‍රොප් අවුට්ස් තියෙනවා ඕ ලෙවල් වලට එනකොට අපේ රටේ. හැබැයි මේක සමානයි දියුණු රටකට. හැබැයි මේ ඩ්‍රොප් අවුට්ස් ටික තමයි අපිට එතෙන්දී අල්ලගෙන අර කාලේ නැස්සි නොවි ජීවිතේ ළමයාව තරුණ කාලෙදිම යොමු කරනවා මේ අන්තිමට යාර ජර්මන් ටෙක් යන්න පුළුවන්, ස්ලීට් යන්න පුළුවන්, යුනිවර්ටෙක් එකටම ගිහිල්ලා එයාට මේ ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් අර ළමයට කලින්. තාක්ෂණ වේදේ විෂය අපේ ගාව තියෙන විෂය ධාරාවක් අපේ ළමයි 20000ක් විතර ලියනවා ලංකා විභාගයට. නමුත් 2000 ගණක් 2000කට ආසන්න ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලයට ගන්නෙ. ඒ නිසා අපි බොහොම කාලයක් තිස්සේ මහන්සි වෙලා තාක්ෂණ වේදේ විෂය ධාරාව සමත් නොවුනත් විභාගයට ඉදිරිපත් වෙලා ඒ අයට NVQ4 දෙන්න අපි ඒක අනුමත කරගෙන සර් අපි දැන් මේනකොට ඒ වැඩමුළුව වෘත්තීය පුහුණු අධිකාරියත් එක්ක සමාරම් ගඩපිලවල පහුගිය මාස දෙකකට කලින් අපි ආරම්භ කරා. ඉතින් ඒකත් ඉස්සරහට යනවා. ඒ වගේම තව ඉස්සරහට දෙන්න පුළුවන් උසස් පෙළ IT20 හදාරන දරුවන්ටත් පුළුවන් NQ4 දෙන්න. දැන් මේ කතා කරපු මේ නව අධ්‍යාපන ප්‍රවණතා බොහොමයක් ඇතුළත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ වෙනකොට සකස් කළ අවසානයි. 20 ඔක්තෝබර් මාසේ අපි ආරම්භ කරා දීර්ඝ කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකක ගිහිල්ලා අපි මේක දැන් අවසන් කළා තියෙනවා. දැන් අපේ ළමයෙක් යුනිවර්සිටි යන්න අවුරුදු 19ක් වෙනවා. හැබැයි දැන් ලන්ඩන් ලෙවල් කරන ළමයා අවුරුදු 17 දී යුනිවර්සිටි යනවා. ඉතින් අපි කොහොමද මේ කාල සීමාව අඩු කරන්නේ කියන එකත් ප්‍රොෆෙසර්ස්ලා ටීම් එකක් වෙන්දගෙන වැඩ ටික කරන් ගියේ. අපි ඒ ටික ඔක්කොම ගේනවා. එතකොට ওই අන්රෙස් ගොඩක් අඩු වෙනවා ළමයිගේ. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ මොකද්ද වෙන්නේ කියලා. මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳවත් විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහිත් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමේදී ක්ෂේත්‍ර ගණනාවකින් ලැබුණු සහය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ පැසසුමට මෙහිදී ලක් වුණා. පවතින බාධක නොතකා අනාගත දරුපරපුරේ යහපත වෙනුවෙන් බොහෝ දිනේ ක්‍රියා කළ ආකාරය සමාජයට යහපත් පූර්වාදර්ශයක් සැපයූ බවයි මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ.